යමක් කළ හැකි කියා ඔබට සිතෙනවා. හැබැයි ඒ කර්තව්‍ය ඔබට අවසන් වෙන තුරුම ඉතාමත් අපහසුයි කියලා සිතෙන්නට පුළුවන්. නමුත් ඔබට පුළුවන්කමක් තියෙනවා ඒ දේවල් කරන්න. අදත් ඒ ශක්තිය ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරන සූදානම මේ ඔබේ ආදරණීය අඟහරුවාදා මල්පාර අයිබුවන් සුබෝදෑසනක්. ඉතින් කොහොමද? ගොඩක් වැඩ කටයුතු තිබෙනවා. ඊයේ නිවාඩු දවසක් වුණාට අපි දන්නවා ගෙදර දොරේ වැඩ කටයුතු රැසක් ඔබට තිබෙනවා. අද කාර්යබහුලයි ඊටත් වඩා. ඒ කාර්යබහුලත්වයත් එක තමයි අද අඟහරුවාදා මල්පාර තුළින් ඔබ අපත් එක්ක සම්බන්ධ වෙන්නේ. බලන්න අද දවසේදී මම ඔයාලට කියලා දෙන්නේ මොකද්ද කියලා. අදත් අපි සූදානම් ඔබට ඔබේ දෑතින්ම ඔබේ නිවසේදීම ලස්සන වූ නිර්මාණයක් කරන්න හැටි කියලා දෙන්නට. බලන්න මෙන්න මේ නිර්මාණය තමයි මම කියලා දෙන්නේ. හරියට මේ විස්තර දැනගන්න පුළුවන් අපේ වැඩසටහන අතරතුර රැඳලා ඉන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඉතින් ආරාධනා කරනවා මේ තොරතුරු සියල්ලම දැනගන්නට අපි දෙක රැඳෙන්න කියලා ඔබේ ආදරණීය අඟහරුවාදා මල්පාර තුළින්. ඇය තමයි මාව මුලින්ම තුරුල් කරගත්තේ. ඇය තමයි මාව මුලින්ම සිපගත්තේ. ඇය තමයි මගේ ජයග්‍රහණයකදී වැඩියෙන්ම සතුටුනේ. ඇය තමයි මගේ පරාජයකදී ළඟට වී ඒ විඳ දරා ගන්නට ශක්තියක් සෙවණැල්ලක් උනේ. ඒ මගේ ආදරණීය අම්මා. ඔබෙත් ආදරණීය අම්මා ඒ විදිහමයි කියලා මා විශ්වාස කරනවා. අපි සූදානම් අපේ අඟහරුවාද මල්පාර ආරම්භ කරන අපේ දැයින ආදරණීය මවුරුන් වෙනුවෙන් මේ ගීතය කියනවා. මල් පෙති පොඟවන පහන් තරුව
අඩු වැඩි වශයෙන් ඔබ මෙවැනි ක්‍රියාදාමයන් වල සම්බන්ධ වෙනවා වෙන්නට පුළුවන් කොහොමුණත් ඔබත් ආදරණීය මවක්. මේ වගකීම, මේ සෙනෙහස, මේ ආදරය, මේ කරුණාව, මේ දයාව සියල්ල ඔබ සතුයි. අපේ ඡායාරූප ගැන කතා බහ කරද්දී අද තාක්ෂණය වේගයෙන් දියුණු වෙනවා. ඒ තාක්ෂණය ඉතාමත් වේගෙන් ඔබ සමීපයට පැමිණෙනවා. ඡායාරූප ගන්නවානේ. ඒ අතර වෙනස් වූ ඡායාරූප තරංගාවලිය පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපි අද දවසේදී තීරණය කරා. ඒ පිළිබඳව කතා බහ කරන්න අපේ මැදිරියට තමත් ගෞරවණීය කැඳවා ගත්තා මෙට්‍රොපොලිටන් ෆොටෝ හබ්හි සාමාන්‍ය අධිකාරී සුරේෂ් හේරස් මහත්මයා. අයිබෝවන්. තමත් ගෞරවයෙන් පිළිගන්න ඔබතුමන්. ඒ වගේම මෙට්‍රොපොලිටන් හි ෆොටෝ හබ්හි කළමනාකාර අධ්‍යක්ෂ ටස්ලිම් රහමන් මහත්මයා. අයිබෝවන්. දැසනක් ඔබතුමන්ට මම මුලින්ම කැමති සාමාන්‍ය අධිකාරතුමන් දෙතරම මොකද අපි දැක තිබෙන ඡායාරූප තරංග ඕන තරම් බොහෝමයක් තිබෙනවා. හැබැයි පූර්ව කතා බහේදී මට දැනුණ දෙයක් තමයි මේක වෙනස් වූ ඡායාරූප තරංගයක්. ෆොටෝ මැරතන්. ඇත්තට මොකද්ද? කැනන් ෆොටෝ මැරතන් කියන එක දැනට ආසියාවේ රටවල් 10ක පමණ පැවත්වෙනවා. ඉතින් මේවර මෙම ඡායාරූප තරංගයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අපි දැන් සියලු කටයුතු සූදානම් කරලා තිනවා. නොවැම්බර් 19 වෙනිදා මෙම ඡායාරූප තරංගයේ සුවිශේෂත්වය වන්නේ මේක ඇත්තටම එක් දින ඡායාරූප තරංගයක්, ඇත්තම සජීවී ඡායාරූප තරංගයක්. මේ ඡායාරූප තරංගයේ කාණ්ඩ දෙකක් යටතේ පැවත්වෙනවා. ඒ කියන්නේ විවෘත කාණ්ඩය, ඒ වගේම ශිෂ්‍ය, ඒ කියන්නේ අවුරුදු 18 පහළ කාණ්ඩයකුත් තියෙනවා. ඒ වගේම මේ තරංගයේ සුවිශේෂත්වය වන්නේ දැන් මේ තරංගයට සහභාගී වෙන අය උදේ 8ට විතර වගේ පැමිණිලා ඊට පස්සේ 9ට විතර වගේ අපි එක මාතෘකාවක් හඳුන්වලා දෙනවා එදින. ඉතින් මේ මාතෘකාවට අදාළව අපි කාල සීමාවක් දෙනවා, පැය දෙකමාරක් විතර වගේ කාල සීමාවක්. ඒ කාල සීමාව ඇතුළත ඒ අයට ඒ අවට ගිහිල්ලා ඒ ඡායාරූප අපේ වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය අපි දකින්නේ වෙනත් ඡායාරූප තරංගවලදී තමන්ට නැත්නම් මාතෘකාවක් තිබෙනවා, කලින් ඡායාරූපය අරගෙන එතෙන්ට ගෙනහිලා බාර දීමක් නෙවෙයි. මෙතන එහෙම වෙන්නේ නැහැ. මෙතන එහෙම කරන්න බෑත් වශයෙන්. මෙතන කරන්න ඕනේ එදිනම ගත්ත ඡායාරූපයක් වෙන්න ඕනේ. ඒකයි මේ තරංගයේ තියෙන සුවිශේෂත්වය. දැන් වෙන ඡායාරූප තරංගවල අපි ඡායාරූපයක් ඉදිරිපත් කරලා අපිට කාලයක් බලන් ඉන්න ඕනේ අපි ජයග්‍රහකෙක් වුණාද කියලා. නමුත් මෙම තරංගයේ සුවිශේෂත්වය වන්නේ එදිනම තම ජයග්‍රහකෙක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන් එදාම දිනවස. මේ අපි දකින දර්ශනවල තිබෙන එවැනි තරංගයක පැවතුණු අවස්ථාවන් වල අදාළ සම්බන්ධයෙන් මම හිතන්නේ මේක ගිය අවුරුද්දේ පැවතුණු එවැනි තරංගයක ඡායාරූප වීඩියෝ තමයි පේන්නේ. දැන් ඔබතුමන් එක කතා බහ කරද්දී දැන් කළමනාකර අධ්‍යක්ෂතුමන් විදිහට වැඩ කටයුතු කරද්දී විශේෂයෙන් මේ තරංගාවලිය ගැන වෙනස් වූ පැතිකඩක් තිබෙන්නේ කොහොමද? සංවිධාන කටයුතු සංවිධාන කියන්නේ ඕගනයිසිං කියන දැන් ෆස්ට් ටයිම් ලංකාව ඕගනයිස් කරපු හින්දා අපි හුඟක් ප්ලෑන් කරලා තියෙන්නේ මේක මේ දවස ෆොටෝග්‍රාෆර්ස්ලාට ඇවිල්ලා එන්ජෝයි කරන්න, ෆොටෝග්‍රාෆ් කරන්න. සාමාන්‍යයෙන් ෆොටෝග්‍රාෆි කියන්නේ රිලැක්සිං හොබි එකක්. ඉතින් එක අවස්ථාව ඒගලන්ගේ ස්කිල් එක අපි ටෙස්ට් කරන්නේ, අනිත් එක ඒගලන්ට රිලැක්ස් කරලා එන්ජෝයි කරලා කියන්නේ නිකන් කානිවල් ඇට්මොස්ෆියර් එකක් තමයි අපි ඕගනයිස් කරලා තියෙන්නේ. කියන්නේ එදාට ඒගලන්ට අපි ප්‍රොප්ස් හදලා තියෙන්නේ. ඉතින් ඒගලන්ට ඇවිල්ලා පෝස් කරලා සෙල්ෆීස් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පොඩි මිනි වර්ක්ෂොප් එකක් arrange කරලා තියෙන ඒගලන්ගේ ටිප්ස් උයි ටෙක්නික්ස් ඔෆ් සිම්පල් ෆොටෝග්‍රාෆි කරගන්න. ඉතින් අනිත් දේවලුත් අපි arrange කරලා තියෙන්නේ. ඒගලන්ට ෆුල් ඩේ එකක් නිකන් එක පැත්තකින් කම්පිටන්සිස් ඔයගලගේ ස්කිල්ස් පෙන්වන්න අපිට ටෙස්ට් කරලා අවෝඩ් කරන බේස් ෆොටෝග්‍රාෆර්ස්ලා, අනිත් පැත්තෙන් ඒගලන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඇවිල්ලා ෂෙයා කරන්න ඒගලන්ගේ නොලෙජ් ඇන් ස්කිල්ස්. ඉතින් එතනත් ලර්නින් එකක් තියෙනවා ෆොටෝග්‍රාෆර්ස්ලාට. දැන් සීනියර් ෆොටෝග්‍රාෆර්ස්ලත් ඇවිල්ලා ඒගලන්ට ට්‍රේන් කරන්නේ හොඳ ෆොටෝස් ගන්න විදිය. ඉතින් ෆුල් ඩේ එකක් නිකන් එක්ස්පීරියන්ස් ඔෆ් ගුඩ් ෆොටෝග්‍රාෆි තමයි අපේ තීම් එක එදාට. ඡායාරූප ශිල්පියෙක් නැත්නම් ඡායාරූප ගැනීම කියන්නේ නිදහස් මාධ්‍ය තුළ තමන්ට තමන්ගේ තෙවන ඇස හැසිරවීමක්. එතෙන්දී ඔබතුමන් කිව්ව ආකාරයට නිදහස් මාතෘකාවක් තිබෙනවා, ඒ වගේම නැත්නම් නිශ්චිත මාතෘකාවක් දීලා තියෙනවා. මෙතෙන්දී අපි ලොකේෂන් එකක් කියනවා නම් කොහොමද ඒ පරිසරය තෝරාගෙන තිබෙන්නේ තරඟ ඉසව් වෙනුවෙන්? ඇත්තටම අපි මේ තරඟ සඳහා තෝරාගෙන තියෙන්නේ පාක් ස්ට්‍රීට් මියුස් එක කොළඹ 2. ඉතින් මෙතනදී තමයි අපි උදේවරු මේ මාතෘකාව කියන්නේ. එදාට තමයි අපි දුන්නේ මේ මාතෘකාව. ඉතින් ඒ අවට ඒගලන්ට ඒ කාල සීමාව ඇතුළත ගිහිල්ලා ගන්න පුළුවන් මාතෘකාව තමයි අනිවාර්යයෙන්ම අපි දෙන්නේ. මොකද දැන් උදාහරණයකට අපි ගොත් අපිට වයිල්ඩ් ලයිෆ් වගේ මාතෘකාවක් දෙන්න බෑ. මොකද කොළඹ එහෙම ගන්න විදියක් නැහැනේ. ඉතින් ඊට අදාළ මොකක් හරි මාතෘකාවක් අපි එදාට දැනුම් දෙනවා. ඊට පස්සේ ඇත්තට මේ
එදා මාතෘකා දෙකක් තියෙන උදේවරු එකකුයි ඊට පස්සේ දවල්වරු තව මාතෘකා වෙන. ඒ දෙකෙන්ම තමයි අපි තෝරන්නේ ජයග්‍රහකින්. ඔබතුමන්ගෙන් මම කැමති දැනගන්න කවද්ද කොහොදද පැවැත්වෙන මේ තරඟය සල්ව? දැන් මේක පැවැත්වෙන්නේ Park Street Muse කලඹ 2 වලින් උදේ 8ට පටන් ගන්න. එදා උදේට 9 මාර්ට වගේ තමයි ෆස්ට් ටීම් එක අපි නවුන්ස් කරන්නේ. ඊට පස්සේ පාටිසිපන්ට්ස්ලා එළිය ගිහිලා මේ ෆොටෝග්‍රෑෆ්ස් සුරේෂ් කියපු විදිහ අපි ඒකට ස්පෙෂල් පාර්ට්නර්ෂිප් එකක් අරගෙන තියෙනවා ඊබත් සිල්වර් ටුව බස් එක. මනෝජ දැකලා ඇති බස් වලින් ටුවරිස් බස් එකක් ඩබල් ටෙක බස් එකක් වගේ යනවා. ඒ බස් එක අපි ට්‍රාන්ස්පෝර්ට් විදිහට එවනවා රවුන්ඩ් ද සිටි. ඉතින් මේ පාටිසිපන්ට්ස්ලා ඒකට ෆ්‍රී බෝඩ් වෙලා ඉතින් ඒ බස් එක සාමාන්‍යයෙන් සීනික් ශ්‍රී ලංකන් කලම්බ ලොකේෂන්ස් වල නතර කරලා ඉතින් ෆොටෝග්‍රාෆර්ස්ලා ඒ නතර කරලා ෆොටෝස් ටික අරගෙන ඉතින් ඒ බස් එක වෙලාට ආයිත් රිටර්න් වෙන Park Street Muse වලට ඉතින් පැය භාගයක් දෙනවා අපි ෆොටෝස් ටික සබ්මිට් කරන්න. ඊට පස්සේ ලන්ච් ඉවර වෙලා අපි අනවුන්ස් සකන් ටීම් එක අනවුන්ස් කරනවා. ඒ විදිහටම ආයිත් ෆොටෝග්‍රාෆර්ස්ලා අරගෙන ෆොටෝ සිටි ටුවර් එකක් කරලා ඒ ඊබත් සිල්වර් ටෝරික් බස් එකකින් ගිහිල්ලා ඒගලන්ට කැමති නම් ඒගලගේ ප්‍රයිවට් කාර්ස් වලින් නැත්නම් ටැක්සිස් වලින් බස් වලින් ගිහලා ගන්න පුළුවන් ෆොටෝස්. ඒක අපි සර්විස් එක විතර අපි ඔෆර් කරන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ටීම් එක අරගෙන ආයිත් සබ්මිට් කරනවා. ඊට පස්සේ තමයි මල් ජජර්ස් ඉවැලියුවේට් කරලා බෙස් ඕවරෝල් ෆොටෝ තුනම සිලෙක්ට් කරලා වින ෆස්ට් රනර් අප් සෙකන්ඩ් රනර් අප් ඕපන් කැටගරිලි ස්ටුඩන්ට්ස් කැටගරිලි තමයි සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ අවෝඩ් සෙරමොනි එකක් තියෙනවා එදාම. සාමාන්‍යයෙන් ඉතින් අපි ඉවර හිතන්නේ ඉවෙන්ට් එක ඉවර වෙන්නේ 6:30 7:00 වගේ තමයි රැයට. දැන් මේ තරඟයේ ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට කොයි වගේ අවස්ථාවන්ද ලබා දීලා තිබෙන්නේ ඔබතුමන්ගෙන් මම අහසොත් කොයි වගේ තෑගිද තියෙන්නේ? ඇත්තටම මේ තරඟයේ අනිච්චාරූප තරඟකට වඩා ගොඩක් මම විශේෂයි කියලා. මොකද මේකේ ප්‍රථම දාගේ හැටියට තියෙන්නේ ජපානයේට සතියක ඡායරූප සවාරියක් තියෙන්නේ. ඉතින් ඒකම මම හිතන්නේ සාමාන්‍ය 115ක් විතර වගේ වටිනවා. ඊට අමතරව Canon 6D කියන කැමරාවත්, ඒ වගේ දෙවන තෑගි වශයෙන් තියෙන්නේ EOS 80D කියන කැමරාව. ඊට අමතරව තව 750D කියන කැමරාවත් ප්‍රථම තෑගි තුන හැටියට තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය කාණ්ඩය හැටියටත් වටිනා තෑගි තියෙනවා මේ තරඟේ. ඉතාමත් වටිනා තෑගි අවස්ථාවන් දිනාගන්නට හැකියාව තියෙනවා. දැන් මෙතෙන්දී මේ විනිශ්චය ගැන කොයි වගේ තීන්දුව తీරන ගැන සම්බන්ධන කළ තිබෙනවා? ඇත්තටම අපි මේ තරඟයේ සඳහා ඉතාමත් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් තෝරගෙන තිනවා. විනිශ්චයන් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඉතාමත්ම සුවිශ තරඟයක් වෙයි කියලා. මේ තරඟේ මම හිතන්නේ කාටවත් කිසිම ප්‍රශ්නයක් ඇති කියලා විනිශ්චය පිළිබඳව. මොකද ඉතාමත්ම කියන්නේ ජේෂ්ඨ විනිශ්චය මණ්ඩලයක් තමයි අපි තෝරගෙන තියෙන්නේ. තාමත් ආයුධ පත්‍ර බාර ගැනීමක් සිදු කරනවද? ඔව්, තාමත් ආයුධ පත්‍ර බාර ගන්නවා. මම හිතන්නේ මේ සිකුරාද වෙන කලින් කාට හරි කැමති නම් මේ තරඟයේ සඳහා සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඒ ගැන තොරතුරු ලබා ගන්නට අවස්ථාවක් තිබෙනවා නම් මේ නරඹන කෙනෙක් හිතනවා නම් මමත් ඒ තරඟය සඳහා සුදුසුකම් ලබන්නට ඕන කියලා ඒ තොරතුරු දැනගැනීමේ අවස්ථාව අපි ලබා ගන්න කොහොමද? ඔව්, පුළුවන්. ඒ කියන්නේ මට කතා කරොත් ප්‍රශ්නයක් නැහැ. මගේ අංකය ඇවිල්ලා 0714268309. නැත්නම් අපේ කාර්යාලයේ තියෙන නම්බර 247 ගාලුපාර කොළඹ 4 එතනට පැමිණියත් උන්ට පුළුවන් මේ තරඟය සඳහා ලියාපදිංචි වෙන්න. හොඳයි. අද වෙනකොට දැන් අපේ ආයුධම් පත්‍රත් එක්ක නැත්නම් ඒ තරඟය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න පිරිස කොයි වගේ ප්‍රතිචාරද දක්වලා තිබෙන්නේ? අපි ඇත්තට සන්තෝෂ. දැන් මේ ඉස්සර රෙජිස්ට්‍රේෂන්ස්ලා ඇවිල්ලා තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් පබ්ලික් එකකින්. දැන් සාමාන්‍යයෙන් අපි මනෝජ හුඟක් මෙට්‍රොපොලිටන් ඕගනයිස් කරලා තියෙන වර්ක්ෂොප්ස් වල ෆොටෝග්‍රාෆර්ස්ලාට, ඒ කියන්නේ සීරියස් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස් වලට. ඉතින් මේ ඉන්ඩස්ට්‍රී එක හුඟක් ඩෙවලප් වෙලා තියෙන. අනිත් එක දැන් ඉතින් අපිට දැන් මනෝජ දැකලා ඇති හුඟක් දැන් පබ්ලික් කැමති ෆොටෝග්‍රාෆ්ස් ගන්න. හුඟක් දැකලා ඇති සෙල්ෆීස් අරගෙන ඊට පස්සේ ෂෙයා කරන ෆොටෝස්. දැන් මෙතන අපිට සන්තෝෂ වෙලා හුඟක් පබ්ලික් කියන්නේ නෝමල් සීරියස් ෆොටෝග්‍රාෆර්ස්ලා කම්පීට් කරලා නැහැ මේකට. ෆොටෝග්‍රාෆර්ස්ලා ඉන්නවා, නමුත් ජෙනරල් පබ්ලිකුත් අප්ලයි කරලා තියෙනවා. දැන් මෙතන ඉම්පෝර්ටන්ට් දේ තමයි අපිට කියන්න බැරිුණා මේ කම්පිටිෂන් එක ෆොටෝග්‍රාෆ් ගන්න ඕනේ කැමරා එකකින්. දැන් අපි සාමාන්‍යයෙන් අපි හුඟක් පබ්ලික් ගන්නෙ ස්මාර්ට් ෆෝන් එකකින් ෆොටෝග්‍රාෆ්ස් ගන්න. ඉතින් ඒක අපි රෙකමෙන්ඩ් කරන්නේ ඒක ඩිස්කෝලිෆයි කරනවා. ඉතින් ඉස්සර ගන්න ඕනේ කැමරා එකකින් ෆොටෝග්‍රාෆ් එක. නමුත්
අපි කැනන් ඒජන්ස් වුණොත් අපි නන් කැනන් බ්‍රෑන්ඩ් එකක් යූස් කරත් අපිට ඒ ෆොටෝග්‍රෑෆික එක්සෙප් කරන්නේ. මේක රීසන් එක අපි එන්කරේජ් කරන්නේ ෆොටෝග්‍රැෆි. අපි බ්‍රෑන්ඩ් එක විතරක් ප්‍රොමෝට් කරන්නේ මෙතන. හොඳ ෆොටෝග්‍රැෆෙක් තමයි අපි තෝරන්නේ ජපාන් වලට යවන්න ලංකාව රෙප්‍රසන්ට් කරන්න. ඒක තමයි අපි තීම් එක මෙතන. හොඳයි. එහෙනම් ඔබට හැකියාවක් තිබෙනවා ජපානය සඳහා යන්න. ඒ සවාරියත් එක්ක එකතු වෙලා ඔබේ අත්දැකීම් බෙදා හදාගන්නට අවස්ථාවක් තිබෙනවා. ඔබේ තෙවනැසත් එක්ක මේ අත්දැකීම් විඳගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් අද දවසේදී මේ තොරතුරු දැනුවත් කරන්න අපේ මැදිරිට පැමිණියාට මෙට්‍රොපොලිටන් ෆොටෝ හබ්හි සාමාන්‍ය අධිකාරී සුරේෂ් හේරත් මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙට්‍රොපොලිටන්හි ෆොටෝ හබ්හි කළමනාකර අධ්‍යක්ෂ ටස්ලින් රහමන් මහත්මයාට බොහොම ස්තුතියි. අද දවසේදී අපේ මැදිරිට පැමිණලා දැබර ඔබ වෙනුවෙන් ඒ පිළිබඳව දැනුවත් කරා. ඉතින් අපි සුදානම්වන්නේ කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙමු. තෙවන ඇසත් එක්ක ගනුදෙනුවක් ගැන කතා බහ කරලා විරාමයකට ගියා. තවත් කතා බහක් තිබෙනවා. කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. ඔබට තොරතුරු ලබා දෙන්න ඉන්දියාව පැත්තට ගියොත් මොකද හිතෙන්නේ? අපිට සමීප රට, අපි ඒ රටේ තිබෙන නර්තනය, ගායනය, වාදනය මේ සියල්ලටම එකලස ප්‍රියකනව සහ අපේ කලාවට එයින් බොහෝ දේවල් උකහා ගන්නවා. ඒ අතර මා දන්නවා අද උදෑසන සිටම ඔබ අපත් එක්ක රැඳෙන්න ඔබ කැමති හින්දි ගීතයක මිහිර විඳින්නට. අපි ඉක්මනින්ම ඒ ගීතේ නරඹමු. ඕ මෙරේ දිල් කේ චෑන්, ඕ මෙරේ چین آئے میرے دل کو دعا کیجئے, او میرے دل کے چین, چین آئے میرے دل کو دعا کیجئے. اپنا ہی سایہ دیکھ کے تم جانے جہاں شرما گئے, ابھی تو یہ پہلی منزل ہے تم تو ابھی سے گھبرا گئے. میرا کیا ہوگا سوچو تو ذرا, ہائے ایسے نہ آئے برا کیجیے. چین چین آئے میرے دل کو دعا کیجئے. کا ارماں, آپ کا نام میرا ترانہ اور نہیں, ان جھکتی پلکوں کے سوا دل کا ٹھکانہ اور نہیں. جچتا ہی نہیں آنکھوں میں کوئی, دل تم کو ہی چاہے تو کیا کیجئے. چین چین آئے میرے دل کو دعا کیجئے. یوں تو اکیلا بھی اکثر گر کے سنبھل سکتا ہوں میں, تم جو پکڑ لو ہاتھ میرا
दुनिया बदल सकता हूँ मैं, मांगा है तुम्हें दुनिया के लिए। अब खुद ही सनम फैसला कीजिए, ओ मेरे दिल के चैन चैन आए मेरे दिल को दुआ कीजिए, ओ मेरे दिल के चैन। අපි දන්නවා ඔබ පොත්පත් කියවනවා, පරිවර්තන අනුවර්තන මේ හැම දෙයක්ම ඔබ එකලස ඉතාමත් ආදරෙන් කියවනවා සහ ඒ දේවල් තුළ ජීවත් වෙන්න උත්සාහ කරන වෙලාව තිබෙන හැම නේද? හොඳයි. මෙවැනි වැඩ කටයුත්තක් නැත්නම් මෙවැනි පොත් රචනා පිළිබඳව කතා බහ කරද්දී අපි අමතක කරන්න බැරි අවස්ථාවක් තිබෙනවා. විශේෂයෙන්ම පරිවර්තන කෘතීන් ගැන කතා බහ කරද්දී ඔහු ගැන අපි මතක් තබා ගන්නට ඕන. සිරිල් සි පෙරේරා මහත්මයා පිළිබඳව එතුමන් වෙනුවෙන් විශේෂ වැඩ කටයුත්තක් සංවිධානය කර තිබෙනවා. ඒ පිළිබඳව කතා බහ කරන්න අපි අද දවසේදී අපේ මැදිරියට කැඳවා ගත්තා ඉතාමත් ගෞරවයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන ආංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා. ආයුබෝවන්, සුබදාසන ඔබතුමන් පිළිගන්න ඉතාමත් ගෞරවයෙන්. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යන ආංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේව මයිකල් ද සිල්වා මහත්මයාත් කැඳවා ගත්තා. ආයුබෝවන් සුබදාසන. ප්‍රශ්න බොහොමයක් තිබෙනවා අහන්න. මං හිතුවා රුහුණු විශ්වවිද්‍යාල පැත්තෙන්ම පටන් ගන්න. මොකද මේ කතාවේ මූලිකම පාදම වෙන්නේ ඒ හරහා සිදුවෙන වැඩ කටයුත්ත. ඇත්තටම මේ පවත්වන වැඩ කටයුතු කුමක්ද? ඇත්තටම මේ විශ්ව සාහිත්‍යයේ පෙරළූ නැවුම්පස අප වෙත රැගෙන ආපු, ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලාංකීය සිංහල තරුණ පරම්පරාවට විශ්ව සාහිත්‍යයේ නැනස ලබා දුන්නා වූ අග්‍රගණ්‍ය සාහිත්‍යදරේ පරිවර්තකයෙක් තමයි සිරිල් සි පෙරේරා සූරීන්. එතුමානන්ගේ සාහිත්‍ය මෙහෙවර අගය කරලා දිවංගත සිරිල් සි පෙරේරා සාහිත්‍යාව ලෝකනය කියන වැඩසටහන, ශාස්ත්‍රීය සම්භාෂණය අද දවසේ රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨ සෙවනාගාරයේදී 3ට අපි ආරම්භ කරනවා. විශේෂයෙන් මේකෙදි සිරිල් සි පෙරේරාන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳව ශාස්ත්‍රීය සාමීචියක යෙදෙන්න පුළුවන් ප්‍රාමාණික ආචාර්යවරු දෙන්නෙකුට අපි ආරාධනා කරලා තියෙනවා. විශේෂයෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය හිමිදුම සුනිල් සිනවි මහතාට, ඒ වගේම මා එක්ක ඉන්න සහෝදර ආචාර්ය කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා අද ඒ කටයුත්තට දායක වෙලා තියෙනවා නිස්සරණ අධ්‍යක්ෂයෙන්ම. ඉතින් අපි ඉල්ලා හිටිනවා සියලු සාහිත්‍ය රසකාමී හැමට අද දවසේ රුහුණු විශ්වවිද්‍යාලයට පැමිණිලා මේ සම්භාෂණයක එකතු වෙන්න කියලා. හොඳයි. චින්තක මහත්මයා, දැන් අපි දැකලා තියෙනවා පරිවර්තන කෘතිය අනුවර්තන කෘතිය අතර මේ දෙක අතර වෙනස කුමක්ද? ඇත්තටම මූලිකම වෙනස තමයි දැන් පරිවර්තනයක් කියන එක අපි දකින්නේ මුල් කෘතියේ තියෙන සියලුම අර්ථ වෙනත් භාෂාවකට. අපි හිතමුකෝ ඉංග්‍රීසි පොතක් සිංහලට පරිවර්තනය කරනවා කියලා. ඒ සමස්ත අර්ථය ඒ ආකාරයෙන්ම සිංහල භාෂාවට රැගෙන. අනුවර්තනයේදී නැත්නම් අනුවාදනයේදී සිදුවෙන්නේ ඒ කතුවරය අනුවාදනය කරන කෙනා කැමති ප්‍රමාණයකින් යම් දේවල් අඩු කරලා යම් දේවල් වැඩි කරලා ඒම සකස් කරලා වෙනත් භාෂාවකට නැගින්. ඒක තමයි මූලිකම වෙනස. හොඳයි. දැන් ඔබතුමන් තිස්සරම ආයමුණෝ දැන් මේ වැඩ කටයුත්ත වෙනුවෙන් බොහෝ පිරිසක් උදව් වෙනවා. හැම කෙනෙක්ම එකට එකතු වෙලා කරන අපූර්ව වැඩ කටයුත්තක් කිව්වොත් නිවැරදි. පුංචි වෙලාවයින අපිට තියෙන්නේ. ඒ වෙලාවතේදී මතක් කරන්න හැකියාවක් තිබෙනවද මේ සඳහා දායකත්වය ලබා දුන් පිරිසට? පැහැදිලිවම අපි මේ සාහිත්‍ය සම්භාෂණයේ සිරිල් සි පෙරේරා සාහිත්‍යාව ලෝකනේ සංවිධානය කරන්නේ සමාජ සමානාත්මතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු. මොකද අපි දැක්කා විශ්වවිද්‍යාලයක් කියන්නේ මුළුමහත් විශ්වයේම තියෙන දැනුම්
අත්දැකීම් සම්භාරයක් එකට එකතු කරන ස්ථානය. එතකොට අපිට තියෙන සුවිශේෂ කාර්යභාරයක්. එකක් දැනුම සම්පාදනය කරන එක, දැනුම බෙදා හරින එක, ඒ වගේම ප්‍රජා සේවාවන් කිරීම. ඒ විතරක් නෙමෙයි, ඊටත් එහා ගිය මෙහෙවරක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා සමාජ සමානාත්මතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට. මොකද විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ මනුෂ්‍යත්වය, ඒ විතරක් නෙමෙයි අන්‍යෝන්‍ය ඉවසීම, සමාජ සාධාරණත්වය, සමාජ ප්‍රගතිය, නිර්භයව අදහස් දැක්වීම, ඒ විතරක් නෙවෙයි සත්‍ය ගවේෂණය කිරීම ආදී සුවිශේෂී අරමුණු රාශියක් වෙනුවෙන් පිණී සිටින ශාස්ත්‍රීය දෙවොලක්. ඉතින් මෙහිදී තියෙන විශේෂත්වය තමයි අපි ඇත්තටම මෙතෙක් මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට මේ රටට අවශ්‍ය සමාජාධික දේශපාලන චින්තනයක් පුළුල් දැක්මකින් යුතුව ඉදිරිපත් කිරීම තමයි අපේ මූලික අරමුණ. ඒකේ එක අවස්ථාවක් මේක. උදාහරණයක් හැටියට කිව්වොතින් පැවතියා වූ සමාජ ක්‍රම, දේශපාලන ක්‍රමයන්, ඒ වගේම පවතින දේශපාලන ක්‍රමයන්ගේ අඩුපාඩු ගුණදොස් පෙන්වා දෙමින් අදට උචිත ගැළපෙන සුදුසු හොඳ ක්‍රමයක් තෝරා ගැනීම පිළිබඳ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරලා ඒ පිළිබඳව මේ රටේ ජනතාව තුළ පුළුල් සම්මාදයක් ඇති කිරීම තමයි ඇත්තටම සමාජ සමානාත්මතාව සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. තමස් සතරේ කථකාචාර්ය චින්තක මහත්මයා, අපි සිරිල් සී පෙරේරා මහත්මයා ගැන අසා තිබෙනවා, මතුපිටින් කියවා තිබෙනවා. නමුත් එතුමන් ගැන බොහෝ දෙනෙක් දන්නේ ඉතාමත් කෙටියෙන්. පුංචි වෙලාවක් ඇතුළත එතුමන් ගැන සටහනක් තිබුණා. එතන සිරිල් සී පෙරේරා මහත්මයා 50 ගණන් වල ඉඳලම සම්භාව්‍ය සාහිත්‍ය සිංහලට පරිවර්තනය කිරීම, අනුවාදනය කිරීම ඒ කටයුතු වල දිගටම නිරත වෙනවා. එතකොට එතුමාගේ තියෙන විශේෂත්වය තමයි එතුමා ඒ තමන් පරිවර්තනය කරන කෘතිවල කතුවරුන් යුග ගැන දීර්ඝ පෙරවදන් අපේ සිංහල පාඨකයාට අරගෙන එනවා. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යයනය සඳහා තරුණ ශිෂ්‍යයින් සඳහා විශාල මෙහෙවරක් එතනින් සිද්ධ වුණා. ඊගාවට විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි විශාල පරිවර්තනය පිළිබඳ විශාල අදහස් මාලාවක් 50 ගණන් වල 60 ගණන් වල ආවා. දැන් මේ මාතේ තියෙනවා සිංහල පරිවර්තන සාහිත්‍ය පිළිබඳ සම්මේලනයක් පවා 1965 පැවැත්වුවා. එතකොට මේ පසුබිම තුළ ඒ යුගයේ ඇති වුණු පරිවර්තකයෝ ගොඩක් අතරමඟ නතර වුණා. එක්කෝ ඒගොල්ලෝ ජීවිතයෙන් සමුගත්තා, නැත්නම් වෙනත් කටයුතුවලට යොමු වුණා. නමුත් සිරිසි පෙරේරා මහත්මයා තමන් අවුරුදු 80 ගණනක් ජීවත් වුණා. ඒ දක්වාම දිගින් දිගටම මේ කටයුත්ත සිංහල පාඨකයන්ගෙන් අඛණ්ඩව කරගෙන ආවා. මේ නිසා තමයි ඔහුට විශාල පොත් ගණනක් පරිවර්තනය කළා, විශාල පාඨක පිරිසක් ඇති කරගෙන විශාල පිරිසකගේ අදහස් වෙනස් කරන්න, මේ රටට අලුත් දැක්මක් අරගෙන එන්න, තරුණ පිරිසකගේ චින්තනය වෙනස් කරන්න, ඒ වගේම ලෝකයේ හැම රටකටම අපි මනසින් රැගෙන යෑමේ ඒ විශිෂ්ට කාර්ය ඉෂ්ට කරන්න එතුමට පුළුවන් වුණේ නිසා. අනිවාර්යයෙන්ම එවැනි වැඩකටයුත්තක් සිදු කිරීම වෙනුවෙන් සහ සමාජයට ඉතිරි කර තියෙන බොහෝ දේවල් එක්ක අපි එතුමන් ගැන කතා බහ කරා. අදත් හෙටත් මතුරත් කතා බහ කරා. ඉතින් මෙවැනි වැඩකටයුත්තක් පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී අපේ මැදිරියට පැමිණියාට කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේව මයිකල් දසිල්ලා මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙන අද දවසේදී අපි මැදිරියට පැමිණලා මේ දැනුම අපිට ලබා දුන්නට ඔබත් එක්ක බෙදා හදා ගන්නට එකතු වුණාට. ඉතින් අපි සූදානම් වන්නේ අඟහරුවාදා මල්පාර තුළින් කෙටි විරාමයක් ලබා ගන්නට. අපි හැමදාමත් ඔබට නිවසේදී හදාගන්නට පුළුවන් පහසුවෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් දෙයක් කියලා දෙනවනේ. අදත් සූදානම් මම. බලන්න මෙන්න මේ දේ තමයි කියදෙන්නේ. මේ වගේ මාලයක් නැත්නම් කලර් එකක් අපි ඇඳුමක තිබුණොත් ටිකක් අපහසුයි. ඇඳුම අපි කියනවා සෝදන්න ගියහම මේ පබුලු ටික ගැලවෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න තියෙන නමුත් මේක වෙනමම ඔබ නිර්මාණය කරගත්තොත් කැමති ඇඳුමකට අඳින්න පුළුවන්. ඒ නිසා කිසිම කරදරයක් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන ද්‍රව්‍යම ඉක්මනටම කියන්න. අමුරෙදි ඕන. මේ වගේ pearl නැත්තම් මේ වගේ පුංචි පුංචි මල් ribbon වලින් මල් හදාගන්න ඔයාලා දන්නවා, මම විශ්වාස කරනවා දන්නවා කියලා.
පබුලු ඒ වගේම රෙදිආල වෙන ගම් මහන්න නූලක් ඒ වගේ මෙන්න මේ වගේ පුංචි රිබන් එකක් තමන්ට කැමති පාටින් යොදා ගන්න පබුලුත් එක්ක නැත්නම් යොදා ගන්න මල් වර්ගත් එක්ක පාට වෙනස් කරගන්න හැකියාවක් තිබෙනවා ටිකක් ඝනකම රෙදි කොටසකුත් උනා ඒ වගේම තමන්ට කැමති විදිහට කලර් එකේ හැඩය එන විදිහට බ්ලොක් එකක් කපා ගන්න මේ හැඩයට කැමති නම් මේ හැඩයට නැත්නම් කොටු හැඩයට කැමති නම් කොටු හැඩයට ඒ නිර්මාණය කරගන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් මේ ටික ගැන ටිකක් අවබෝධයෙන් ඉන්න ඒ අතර අපි අහස ගැන මොකද හිතන්නේ? අහස දිහා මේ දවස නම් බලන තියෙ අහස බැලුවා නේද? ඒ ඊයෙන හැබැයි හැමදාම අහස දිහා බැලලා බොහෝ දේවල් අපේ ලෝකයටම දායද කරපු චරිත බොහොමයක් ඉන්නවානේ. ඒ අය ගැන අපි දන්නේ ටිකක් අඩුවේ. ජොහනස් ක්ලෙප්ලර් කියන්නේ කොයි වගේ චරිතයක්ද? ඈ? ඔහු බොහෝ දේවල් සොයාගත්තා. අපි දන්නේ ටිකයි ඔහු ගැන. ඒකට හේතුව තමයි අපි ඔහු ගැන විතර නෙමෙයි අහස ගැන නැත්නම් විවිධාකාර ඉසව් ගැන තාරකා ගැන හැම දන්නේ ටිකක් අඩුවෙන් ඒ ගැන හොයන්න අකමැති නිසා. නැත්නම් වෙලාව නැති නිසා. අද ඉඳලා බලන්න ඕන අහස. බලමුද මේ විස්තර. ජොහන්නස් කෙප්ලර් තාරකා විද්‍යාඥයෙක්, තාරකා ශාස්ත්‍රඥයෙක්, ගණිතඥයෙක් විදිහට ඉතාමත් සුප්‍රසිද්ධයි. ජර්මානු ජාතිකයෙකු ලෙස උප්පත්තිය ලැබුවේ 1571 දෙසැම්බර් 27 වෙනිදා. ඔහු මෙලොව හැර ගියේ අද වගේ දවසක. ඉතාමත් දුගී පවුලක උපත ලැබූ කෙප්ලර් කුඩා කලපටන් තාරකා විද්‍යාව පිළිබඳ ඇල්මක් ආදරයක් දැක්වුවා. ඔහු ටුබින්ගන් විශ්වවිද්‍යාලයේ ටුබින්ගන් ස්ටිෆ්ට් වෙත ඇතුළත් වුණා. සරසවියේදී ගණිතය පිළිබඳ හැකියාවන් ඉලිදැක් වූ ඔහු තම මිතුරන්ගේ ජන්ම පත්‍රය සාදා දෙමින් නක්ෂත්‍ර වේදය පිළිබඳ ඔහු තුළ වූ දැනුම ප්‍රකට කළා. මේ අතරම ටොලමිගේ සහ කොපර්නික්ගේ ග්‍රහ සැලැස්ම පිළිබඳව කෙප්ලර් අධ්‍යයනය කළා. පසුව ජොහන්නස් කෙප්ලර් තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවිය ලබා ගත්තා. සූර්ය කේන්ද්‍රීය ග්‍රහ සැකැස්මේ සත්‍ය පිළිබඳ න්‍යායාත්මක කරුණුද සූර්යා විශ්වයේ චලනයට හේතුවන මූලික ප්‍රභවය බවද සඳහන් කළා. ඔහුගේ මෙම සොයා ගැනීම් පසු කලෙක අයිසැක් නිව්ටන් හට ගුරුත්වාකර්ෂණය පිළිබඳ සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට ඉවහල් වී තිබෙනවා. ටයිකෝ බ්‍රාවෝ නම් තාරකා විද්‍යාඥයාගේ සහකරු ලෙසින් කෙප්ලර් සේවය කළ අතරම අඟහරු ග්‍රහයා පදනම් කරගෙන ඔහුගේ පරීක්ෂණ පවත්වනු ලැබුවා. වසර 9කින් පසුව සූර්යයා පෘථුවිය වටා ගමන් ගන්නේ වෘත්තාකාරව නොව ඉලිප්සාකාරව බව සොයාගනු ලැබුවා. අද භාවිත කරන ග්‍රහවස්තු පිහිටා තිබෙන ආකාරය දැක්වෙන දත්ත 1604 වසරේදී ඔහු විසින් ඉදිරිපත් කළා. සෞරග්‍රහ මණ්ඩලයේ ත්‍රිමාන බහුතල ආකෘතිය ජොහන්නස් කෙප්ලර් විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ 1600දී. 1621දී තාරකා විද්‍යාව පිළිබඳ ක්‍රමානුකූල විස්තරයක් ඔහු ඉදිරිපත් කළා. ග්‍රහ වස්තුන්ගේ හැසිරීම් පිළිබඳ ලැයිස්තු ඔහු විසින් නිර්මාණය කරනු ලැබුවා. බුධ සහ සිකුරු ග්‍රහයන්ගේ ගමන් මාර්ගය මේ දත්ත ඔස්සේ ඔහු නිර්ණය කළා. වයස අවුරුදු 58දී එනම් 1630 නොවැම්බර් 15 වන දින ජොහන්නස් කෙප්ලර් නම් තාරකා විද්‍යාඥයා ජීවිතෙන් සමුගත්තා. ඔහු විශ්වාස කළේ දෙවියන් විසින් මේ ලෝකය නිර්මාණය කොට ඇත්තේ යම් පැහැදිලි අරමුණක් සහිතව බවත් එය තේරුම් ගත හැක්කේ නිවැරදි තර්කයන් ගොඩනැගීමෙන් බවත්. කෙප්ලර් විසින් සොයාගනු ලැබූ තාරකා විද්‍යාවට අයත් කාරණා අභ්‍යවකාශ භෞතික විද්‍යාව ලෙස හැඳුන්වූ අතර එමෙන්ම තාරකා විද්‍යාව විශ්වීය භෞතික ගණිතයේ කොටසක් ලෙසත් සලකනු ලබනවා. හොඳයි. ඔබ ඒ අතරතුරේදී මම විශ්වාස කරන මේ ටික අවශ්‍ය දේවල් ලියාගන්නද කියලා බලන්න දැන් මම කොහොමද කැමති හැඩතලයක් කපා ගන්න පුළුවන් කියලා. ඒ විදිහට මෙන්න මේ හැඩතලේ මම අද දවසේදී ගෙනාවේ. එතකොට මෙන්න මේ ආකාරයට රෙදි කොටස් දෙකක් කපා ගන්න අමු රෙදි වලින්. ඊට පස්සේ මෙන්න මේ දෙක මෙන්න මෙතන එකතු කරලා හොඳට මහ ගන්න. මහුවට පස්සේ මෙන්න මේ වගේ තමයි එන්නේ. මෙතන හොඳට ශක්තිමත් වෙන්න ඕන නැත්නම් ඔබට දිගින් දිගට මේක මාලයක් විතර පාවිච්චි කරන්න බැරි වෙනවා. ඊට පස්සේ
බෙල්ල පිටුපසට අවශ්‍ය දිග ප්‍රමාණය තියලා රිබන් එකෙන් කොටසක් කපාගෙන මෙන්න මෙතන මං කිව්වා රෙදි කොටස් දෙකකට හිටින් දිට ගන්න කියලා බලන්න මගේ අතට වැහිලාද බලන්න මෙන්න මෙහෙම තියලා මහ ගන්න මේ බලන්න මෙන්න මේ විදිහට තමයි මහ ගන්න ඕන ඊට පස්සේ මේ වගේ pearls අරගෙන වැලක් පබුළු වැලක් විදිහට පබුළු වැලක් හදාගෙන ඉතුරු ටික කියලා දෙන්න මෙන්න මේ ගැනත් අපි දැනගන්න ඕන ආදිවාසීන් ගැන මොකද හිතන්නේ ඔස්ට්‍රේලියාව ඉන්දියාව ඒ වගේම අපේ රටේ ආදිවාසීන් ගැනත් මතක් කරනවා ලෝකයේ රටවල් අතරින් ඉතාමත් අඩු රටවල් පිරිසක තමයි මේ ආදිවාසීන් ජීවත් වන්නේ මේ අයගේ ක්‍රියාකලාපයන් මේ අයගේ හැකියාවන් ගැන කතා බහ කරද්දී මේ අයත් එකට එකතු වෙලා ගීතයක් නිර්මාණය කරලා ගායනා කරන්න හැකියාවක් ලැබෙනවා කියන්නේ කොයි වගේ කෙනෙක්ටද කාටද චාලි සිම්ප්සන් ඔහු එවැනි දක්ෂතාවයක් අගය කරන්න අවශ්‍ය චරිතය මොකද ඔහුට ඒ අවස්ථාව උදා වෙනවා අපි බලමු මේ ගීතේ මෙන්න මේ නිර්මාණයෙන් අපි අදවසේදී කියලා දෙන්නේ මේ ආකාරයට පබුළු වැලක් මං කිව්වා හදා ගන්න කියලා ඊට පස්සේ ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ පබුළු වැල මෙන්න මේ විදිහට මසා ගන්න කිසිම කරදරයක් නැහැ ඊට පස්සේ බලන්න මේකේ සම්පූර්ණයෙන්ම මම පබුළු වලින්මයි නිර්මාණය කළ තිබෙන්නේ ඔබට පුළුවන්කමක් තියෙනවා මේ ආකාරයට පබුළු ගම් ගාලා තරෙදි අලවන ගම් එකකින් ගාලා අලවන්න පුළුවන්කමක් තියෙනවා සම්පූර්ණයෙන්ම මේ විදිහට දැන් මම මෙතන අරගෙන තියෙන රිබන් වලින් හදපු රෝස මල් එතකොට
අපිට මේ නිර්මාණය සම්පූර්ණ කරගන්න රෙදිඅලවන ගම් එකෙන් රෝසමල් වලින් සම්පූර්ණයෙන්ම වහගන්න තමයි තියෙන්නේ. හරි. පුංචි දෙයක් කරන්න තියෙන්නේ. මම මේ නිර්මාණ දෙකම එකවර ඔබට කියලා දුන්නා. නැත්නම් පබළු වල සයිස් එක නැත්නම් පුංචි පබළු උනත් අරගෙන මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන් মালටි කලර්ස්. විවිධ වර්ණ එකතු කරලා හදාගන්න පුළුවන්කම තියෙන රෝස් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පබළු ඒ වගේම බොත්තම් ඒක ඔබේ කැමැත්ත පරිදි තමයි නිර්මාණය කරන්න. අපි පුංචි දෙයක් කියලා දෙන්නේ. මෙහෙම කියද්දි මට අමතක වෙනවා තව පොඩ්ඩක් කියන්න. අදත් අපි නරඹනෝය අනිවාර්යෙන්ම කිරිගම් පමුණුව ස්වර්ණ පෙදෙසේ පදිංචි පුෂ්පා වීරකෝන් මහත්මිය අපිට ලිපියක් එවලා තියෙනවා. අය සඳහන් කර තියෙනවා මේ වැඩසටහන හරිම ලස්සනයි. විශේෂයෙන්ම මේ හදන නිර්මාණ දිහා වැඩි උමනාවෙන් බලාගෙන සිටිනවා. මේ දේවල් අපිට නිවසේදී පහසුවෙන් කරන්නට හැකියාවක් තිබෙන නිසා තව තවත් මෙවැනි නිර්මාණ කියලා දෙන කියලා තමයි අය සඳහන් කරන්නේ. බොහොම ස්තුතියි. ඔබේ අදහස් වලට අපිට ශක්තියක් ලැබෙනවා. ඉතින් මේ වැඩ කටයුතු කරද්දී කෙනෙක්ට ඔබව පහසුවෙන් හඬවන්නට හැකියාවක් තිබෙනවා. සිනස්සවන්නට හැකියාවක් තිබෙනවාද? ඔබව සිනස්සවන්නේ කඳුලේ බර හොඳින් දන්න කෙනෙක්. එහෙම දුක් විඳපු කඳුල තමන්ට බාධකයක් වෙච්ච චරිත. එහෙම කියද්දි දන්නවා චාලි චැප්ලින් ගැන තමයි මෙහෙම කියන්නේ කියලා. පසුගිය සතියේ අපි පෙන්නපු චිත්‍රපටේ වගේම ඔහුගේ ඒ ඇඳුම් නැත්නම් අපි දකින චිත්‍රපටවල දකින රූපයට වඩා වෙනස් සාමාන්‍ය ජීවිතයේ චරිතය ඔබ දුටුවා. අපිට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. බොහොම ස්තුතියි. අපි දන්නවා ඔබේ චරිතය දිහා ඉතාමත් ඕනෑකමින් බලා සිටිනවා කියලා. ඒතරක් නෙමෙයි අපි මේ නිෂ්පාදක කණ්ඩායම ඔහු ගැන ඔහුගේ චිත්‍රපට දිහා බලාගෙන සිටින්නේ ඉතාමත් ආසාවෙන්. ඔබත් එහෙමයි. අදත් ඔහුගේ චරිතේ නැත්නම් අපි ආදරය කරන චිත්‍රපටයේ කොටසක් දකින්නට ඔබට අවස්ථාව උදා කරනවා වගේම ඔහු සම්මාන දිනා ගන්න අවස්ථාවකත් ඔබට දැක බලා ගන්නට හැකියාවක් තිබෙනවා. බලමු දෙහෙනම්. ස්පෙන්සර් චැප්ලින් හට ඔක්ස්ෆර්ඩ් සහ ඩර්හම් විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය පදවියක් පිරිනමනු ලැබුවා. ඒ වගේම 1975 වසරේදී නයිට් පදවියෙන් පිදුම් ලැබුවා. 1971 දී ප්‍රංශ රජය විසින් කමාන්ඩර් ඔෆ් ද ලෙජන්ඩ් ඔෆ් හොනර් ලෙස පත් කරනු ලැබුවා. 1972 වසරේදී ඩැනිස් චිත්‍රපට උළෙලෙහිදී ස්පෙෂල් ගෝල්ඩන් ලයන් සම්මානය ලබාගත් සර් චාලි චැප්ලින් එදා මෙදාතුර මෙලොව බිහි වූ විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙක්. ඔබේ සිනහව නැත්තම් ඔබ ආදරය කරන චරිතය දිහා බලාගෙන ඉන්න අතරතුරේදී මම මේ වැඩ කටයුතු නිර්මාණය කරන ගමනේ බලන්න රෙදිඅලවන ගම් එකේ මේ කොටසටම ගම් ගාලා
නම් කොන පබුලුව හරිනම් නැත්නම් මේකේ තියෙන රෝස මල හදාගන්න හරිම පහසුයි. පුංචි කාලේ පුංචි දරුවන්ටක් කියලා දෙන ඔබත් අනිවාර්යයෙන්ම දන්නවා. කැමති විදිහකට මලක් නිර්මාණය කරලා එකතු කරගන්න හැකියාවක් තිබෙනවා. මම මේ ටික ඉවර කරගන්නකම් අපිට පුළුවන්කමක් තිබෙනවා සංගීතයත් තාක්ෂණයත් එකතු වුණාම කොයිතරම්නම් සුන්දර වේද. තාක්ෂණයේ හරියාකාරව සංගීතයත් එක්ක මුසුනහම මෙන්න මේ වගේ නිර්මාණයක් බිහි වෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? බලමු. බලන්න මේ නිර්මාණය ටිකක් ඉවසීමෙන් කරන්න ඕන වේගෙන් කරන්න අමාරු හේතුව පුංචි පුංචි මෙන්න මේ බලන්න තාම නිර්මාණය කරගෙන යන ගම ලස්සනයි මේ මල හදන හැටි ඔබ දන්නවා අපි අර කියන්නේ සාමාන්‍ය කතර පත්තෑයක් ගොතන වගේ ගොතලා කියලා දෙන්නද ඒක හොඳයි දන්නවනේ නේද අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ අපේ ආදරණීය ඔබ අනිවාර්යෙන් නිර්මාණශීලී කියලා දන්නවා වෙලාව
පොඩ්ඩක් මේක වේලෙන්න අවශ්‍ය නිසා මං කියන්නේ ඝනකම කොටසක් එකතු කරගන්න කියලා. ඒ කොටසේ ගම් ගාලා මෙන්න මේ ආකාරයට පිටිපස්ස කවර් කරගන්න. හොඳ නිමාවක් තියෙන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන්කමක් තිබෙනවා මෙන්න මේ විදිහට ලස්සන මාලයක් විදිහට එකතු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. හරි. අපි විශ්වාස කරනවා මේ දේවල් අනිවාර්යෙන්ම හරි ගස්සයි. මේ දේවල් ඔබේ ජීවිතේට එකතු කරගන්නේ පුංචි දුවෙක්ට ලස්සන ගවුම් පොඩිත් එකට හරිම ලස්සනට නිර්මාණය කරගන්න කියලා ආරාධනා කරන ගම අපි සුදනවන්නේ අද දවසේදී ගෙවුණු පැය පුරාවට රටතොටේ සිදුණු තොරතුරු දැනගන්න. ඔබේ ආදරණීය අඟහරුවාදා මල්පාරෙන් ඔබ දන්නවා මේ වෙලාව වෙන්නේ ඔබ ආදරය කරන කලාකරුවෙක්ට හෝ කලාකාරිනියකට කියලා. ඔහු දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, දක්ෂ ගායකයෙක්, තවත් විටකදී අපිට හමුනවා දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට. බලන්න ජගත් වික්‍රමසිංහන් අපි අද දවසේදී අපේ මේ දෙයට කැඳවගත්ත. ආයිබන් සුබදාසනකයි. වැඩසටහන පටන් ගන්නටම පුංචි දෙයක් කියනවා. දැන් මේ මැදිරිය ලෑස්ති වෙනවානේ මේ වැඩ කටයුත්ත වෙනුවෙන්. කෝල් එකක් අරගෙන අම්මේ ITN එක පොඩ්ඩක් බලන්න. හරිම ආදරණීය පුතෙක් විදිහට මම ඒ වෙලায় දිට්ටුවා. මේට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා පියා නැති වෙන්නේ නේද? 15. ඔව් නංගි 2001 15ක් හරියටම. හරියටම 15ක් නේ. මතකද අර තාත්තා මේ පුංචිම පුංචි මේ වාදකයාව කරේ තියාගෙන අරන් ගියා. එනකොට උරහිසේ නිදාගෙන එන YMB එකේ ඔව් මම කුඩා කාලේ අවුරුදු මා හිතන්නේ 4-5 වගේ කාලේ ඉඳලා වාදනය කරනවා මේ භාණ්ඩ වාදනය කරනවා. එතකොට ඉස්සෙල් බටනලා වාදනය කරනවා ගිටාරය සහ හාමෝනියම් එක. ඒ භාණ්ඩ කුඩා කාලේ වාදනය කරන්න පුළුවන් වුණේ ඇත්තටම අපේ ගෙදර ශිෂ්‍යෝ ඉගෙන ගන්නවා අම්මගෙන් තාත්තගෙන් දෙන්නගෙන්ම දෙන්නම සංගීත ගුරුවරු. ඒ ආభాෂයේ ගෙදර තිබුණා. ඉතින් මම හිතනවා ඉතින් බොහෝ අයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. සංගීත ගුරුවරින්ගේ දරුවන්ට තමයි ඒ අවස්ථාව ගොඩක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම කුඩා කාලේ ඉඳලා භාණ්ඩ වාදනයට ඇබ්බැහි වුණා. අපි ගායනය කරන්නේ නැහැ. ගායනය කරන්නේ මට විතරයි. කාටවත් ගායනය කරන්නේ නැහැ. තනියම ගායනය කරනවා. ඉතින් ඒ කුඩා කාලේ ඉඳලා ඒ වාදනයට ඇබ්බැහි වීම නිසා වැඩසටහන් වලට ලොකු අය තාත්තගේ අම්මගේ වැඩසටහන් වලට පාසල් වල වැඩසටහන් වලට මම මාව වාදන ශිල්පියෙක් විදිහට අරන් යනවා. ඒ කියන්නේ මම වාදනය කරනවා මේ ප්‍රවීණ වාද්‍ය ශිල්පියොත් එකට. මම හුඟක් කුඩයි. ඉතින් ඒක කුඩා කාලේ ඉඳලා අත්දැකීම් තිබුණා. ඉතින් සමහර විට මගේ වයස අඩු නිසා සමහර විට වැඩ වලට ගිහලා එනකොට නිදි කාගේ හරි උකුලක නිදි ඉතින් පොඩිනේ. ඉතින් ඒක නිසා එහෙම අර කුඩාම වාදන ශිල්පියා වගේ තමයි මම කුඩා කාලේ ඇසුරුනේ. ඉතින් සමහර දේවල් වලට අරන් යනකොට දැන් අපි වටේ ගෙවල් වල අල්ලපු ගෙවල් වල එහෙම ඒ හිටපු අයගේ යම් යම් උත්සව තියෙනකොට මාව මේ නිකන් මාව ඕඩ කරනවා වගේ කරන එක මාව ඉල්ලනවා ඒගොල්ලෝ. ඉතින් සමහරවිට අම්මා එහෙම යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවලදී හාමෝනියම් එකේම සර්පිනාම එහෙම වාදනය කරන්න ඒ උත්සව වලට එහෙම මාව එක්කගෙන යනවා. මේ කුඩා කාලේ එහෙම අත්දැකීමක් තිබුණා. දැන් කතා කරන ගොඩාක් දේවල් තියෙන පුංචි කාලේ දේවල් ඊට පස්සේ ගුවන්විදුලිසංස්ථාවට සම්බන්ධ වුණාට පස්සේ මේ ජීවිතේ බොහෝ දේවල් තිබෙනවා. ඒ අතර මේ දේශාංජලි අක්කව මතක් කරන්න මොකද අපි ඒ අක්කගේ නිසදසකට තිබෙන ගීතය තමයි අද මුලින්ම ගායනා කරන්නේ. අක්කා ගෘහ නිර්මාණ ශිල්පිනියක් කලා මේ වෘතියෙන්. නමුත් කුඩා කාලේ ඉඳලා දේශාංජලි අක්කා මේ එයා පද රචනා කරන්න නිසදස් ලියන්න පුරුදු වුණා. හරි ලස්සන නිසදස් ලියනවා. මට මතකයි යා මේ පාසලේ ඉගෙන ගත්ත ගෞතම බාලිකා මහාවිද්‍යාලේ එකේ ඉඳලා 10 වෙනකම් මට මතකයි පාසලේ දක්ෂතම ශිෂ්‍යාව හැම එකකින්ම සාහිත්‍ය නැටුම් අරම හැම එකකින්ම. ඉතින් ඈට හොඳට ලියන්න පුළුවන්. ඉතින් ඒ කුඩා කාලේ නිසදස් ලියනවා බුදු ගුණ ගීත හරිය ගොඩක් අක්කා ලියලා තියෙනවා. දේශාභිමාන ගීත ලියලා තියෙනවා. ඔය ඔබත් මමත් ඉඳිනා මේ ලෝ තුල ඒ වගේ යශෝදරා ගඳ ඒ වගේ ගීත ගොඩාක් අක්කා ලියලා තියෙනවා. ඉතින් මේ ආදර ගීතත් එයා ලියනවා. ඉතින් ආදරය ගැන යට අත්දැකීම් නැතුණත් එයා ආදරය කියලා එක දකින්න. ඉතින් මම මතකයි මේ ගීතය අක්කා ලියනකොට අක්කා එතකොට විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. ඉතින්
තොර ඒ කාලතම අක්කමේ ගීතය ලියන් ඇය අත්දැකීමක් හැටියට අද අත්විඳීමක් නෙමේ අත්දැකීමක් හැටියට ඉතින් අපේ පිරණ සමාජයන තර අනිත් අයගේ අත්දැකීම් තියෙනවා නිතේ ඒවත් එය පාච්චි කළ එන්නතම ලියන්න ඇත්තේ හැබැයි හරි ගැඹුරුයි ඒක අදටත් ඒක අදටත් හෙටටත් වලංගු යථාර්ථයක් ඒ ගීතය ඇතුළේ ගැප් කරලා තියෙනවා මම හිතනවා ආදරේ ප්‍රේමය ගැන අඟුවක් අය දකින විචිත්‍රවත් ලෝකය ඇත්තටම යථාර්ථයක් වෙනවද කියන එක ජීවිතේ මේක ඇතුළේ කියන්නේ ඒක යථාර්ථයක් වෙන්න නම් ඒක ගැඹුරක් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් අපිට මේ පේන දකින්න ලස්සන දේ හැමදාම මේ විදිහටම තියෙනවා. ඒක ඇත්තට අපි හරියටම අවබෝධ කරගන්නවද කියන දේ. එහෙනම් අපි එය අවබෝධ කරගන්න උත්සාහ කරමු. තරඳු රුක්ෂාන් අද්දාසේදීත් අපිත් එක්ක කීබෝඩ් වාදින එකතු වෙනවා. අපි බලමු මේ ගීතේ කොයිතරම් ඔබට සමීප වේද කියලා. කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන් කුමටද ආදරයේ තෙම් සැමරුම් තෙම් පාරාදීසින් ඉමත් ගුණක් නැති ආකාසේ තරු පායා එනසේමා ඉමගින් නිමගින් නැත පෙම් හදවතුන් තුළ පෙම් සිතුවිලි බූමා ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලෝ තලයේ ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලෝ තලයේ
හරිම ලස්සන. එදත් ඔය වගේම ගිටාර එක අතේ තිබුණානේ අක්කාගේ නිසදස අතට හම් වෙනකොට. ඔව්. නංගි මේ ගිටාර එක පදනම් කරගෙන තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. ඉතින් එතකොට ගිටාර එක නැතුව මේ ගීතය ගයනකොට මම හිතන එක අඩුවක් කියලා. ඉතින් තරදු ඇත්තර මේක ලස්සනට මට සංගීතය සැපෙව්වා. ස්තුතියි. නමුත් ඒකේ අර බොහොම සෞම්‍ය අදහසක් කියන නිසා සහ ඒක ටිකක් සංයමයෙන් කියන නිසා බොහොම මේ අලු රිද්මයකින් තමයි මේ ගීතය නිර්මාණය කරන්නේ. ඉතින් ගිටාර් කෝඩ්ස් උත් ඒකට හරි වැදගත් වෙනවා. මොකද ඒක තරමක් වෙනස් හැඩයක් තියෙන කෝඩ්ස් තමයි මම ඒකට යෙදුවේ. ඒ අදහසට අනුවම තමයි ඒ ගීතය නිර්මාණය කරේ. දැන් සමහර ගීත නිර්මාණය වෙනවා තනුවට අනුව වචන ලියනවා. වචනවලට අනුව තනුව නිර්මාණය කරනවා. ඒ එහෙම බැලුවහම මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ අනුව හඬක් තියෙනවා. ඔව්. අනේ අපි තවත් බොහෝ දේවල් කතා කරමු. ඉක්මනින්ම විරාමයක් අරගෙන එන්න. විරාමයේ අතරතුරත් මේ මැදිරිය හරිම සුන්දර විදිහට සංගීතයෙන්ම තමයි පිරිබෙතුනේ. මට විශ්වාසයි ගෙදරත් මේ රාත්‍රී නින්දර ගියත් ඔය සංගීත හඬම මුළු ගෙදරම ඇහුණා නේ ඉස්සර? ඇහුණා මනෝජ. ඇත්තටම අපේ ගෙදර මම අර කිව්වේ මේ සංගීත පරිසරයක් තිබුණා කියලා. එතකොට මේ සමහර වෙලාවට අපිට රැයටත් අපිට නින්දෙන් ඇහෙනවා. මේ කුඩා කාලේ ඉඳන්ම සමහර තාත්තා ඉගෙන ගන්න ශිෂ්‍යෝ එහෙම ඉගෙන ගත්තා. මොකද ප්‍රවීණ දක්ෂ අය ඒගොල්ලෝ ලංකාවේ නම් තියෙන ශිල්පීන්. අද ඩීඩී ගුණසේන, හේම්පාල ගාල්ලගේ අශෝක ජයවර්ධන, වයි.එම්. සුමනසිරි මේ අය මේ විවිධ භාණ්ඩවලට පරිපූර්ණව වාදනය කරන ශිල්පීන්. ඉතින් ඒ අය ඉගෙන ගන්න කාලේ මට මතකයි අපිට සැරින් සැරේ අපි නිින්ද ගියාට පස්සෙත් අපිට ඇහෙනවා. ඉතින් ඒගොල්ලෝ යන්නේ සමහර රෑ 12 මාට එකට දෙකට වෙන්න පුළුවන්. ඒ පස්ස පරිසරයේ ගෙදර තිබුණා. මේ අනික තව එකක් අපි ගෙදර ගොඩක් රෑට තාත්තා මේ ශාස්ත්‍රීය වාදන අපේ රෙකෝඩ් ප්ලේ එකක් තිබුණා ගෙදර. ඒකේ තැටි දානවා. ඒ ශාස්ත්‍රීය වාදන උතුරු ඉන්දීය ශාස්ත්‍රීය වාදන, බටහිර ශාස්ත්‍රීය වාදන ඒවා මේ නිරන්තරයෙන් අපිට ඇහෙන්න දුන්නා. ඒ පසුබිම සකස් කරලා තිබ්බා. මම හිතනවා ඉතින් ඔය අදටත් මේ අපේ දරුවන්ට ඒ වගේ අර ශ්‍රවණ පුරුද්ද ඇති කරන්න යම් යම් දේවල් දෙමාපිය විසින් කළ යුතුයි. මොනවා හරි ඇහෙන්න දකින්න තියෙන දේ නෙමෙයි. නිරායාසයෙන් හුඟක් අය දරුවෝ එකතු කරගන්න යම් යම් දේවල්. ඊට අමතරව මේ අර වගේ නිශ්චිත යම් කිසි දෙයකුත් නිතර ගෙදර ඇහෙන්න. දැන් අපි නම් රෑට හැමදාම පිරිත් දාලා තියෙනවා ගෙදර. ඉතින් ඒක නිතරම තියෙනවා. එතකොට පිරිත් කඩපාඩම් වෙනවා. කුඩා කාලේ නම් අපි පිරිත් කිව්වා ගෙදර. ඒ වගේ අර ශ්‍රවණ පුරුද්දක් ඇති කරන්න ඕනේ. ඒ විතර නෙවෙයි රෑට ඔක්කොම එකතු වෙලා හස දිහා බලන් හයියෙන් ජන ගී ගයන මතකද? ආ කොහෙන්ද හොයාගත්තේ? හොයාගත්තා ඉතින්. නෑ මේකද මේ ඇත්තටම දැන් ඔන්න ඊය අහන්න හොඳ ඊය හඳ අවුරුදු 70 මට මතක් වුණා ඇත්තටම 70 කට පස්සේ හඳ. ඉතින් ඒ හඳ පායනවා වගේම ඉතින් ඇත්තටම තරූ හාසේ හඳ ඊළඟට වලා කැටිති හරි ලස්සන හැඩ තලවලට රටාවල් ගෙතෙනවා ඒ හුලඟානුව. ඉතින් මේවා තුළින් අපිට විවිධ රූප පේන්න පටන් ගන්නවා. සමහර විවිධ වර්ණ. දැන් ඒ වගේ ඒවා හරි රසවත්. මොකද සාහිත්‍ය සෞන්දර්ය මේ සියලු දේවල් විඳින්න දෙමාපියන් කුලා කාලේ දරුවන්ට අවස්ථාව දෙන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට රැයට ළමයින්ට ඒවා බලන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒක ගොඩාක් වෙලාවට අවිවේකී කාලය සහ වෙන දේවල් වැඩි. ඉතින් ළමයි කම්පියුටර්ස් වලට, ටීවී වලට, ටැබ්ස් වලට පුරුදු වෙලා ඉතින් ගොඩක් වෙලාවට ඒ අවස්ථාවක් නැහැ. ඉතින් අපිට ඒ බාධක ඇත්තට තිබුණ නැහැ ඒ කාලේ. ඉතින් දැන් ළමයින්ට ගොඩක් බාධක තියෙනවා. ඒවා තුලින් ජය ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපිට ඒ කුඩා කාලේ නිදහස තිබුණ නිසා සහ නිදහස ඇති කරලා දුන්න නිසා මේ අපි ඉතින් ඔය තරඟයට කවි කියනවා ඒ වගේ දේවල් අපි කුඩා කාලේ තිබුණා. මම ගායනා කරන රුක්මිණී දේවියන්ගේ ඒ වගේම ලතා වල්පොළ මහත්මයේ ගීත නේද? සංගීත ගුරුවරියක්. අම්මත් ඇත්තටම ඒවා අම්මට හොඳ ගායන හැකියාවක් තිබුණා. ඇත්තටම අපිටත් මොනවා හරි ඇවිල්ලා තියෙනවා නම් අම්මගේ ඒ ගායන හැකියාව, තාත්තගේ වාද්‍ය හැකියාව. ඉතින් අම්මා හරි ලස්සන ගායනා කරනවා. අම්මගේ මේ 74 අම්මගේ ඔපරේෂන් එකක් කරා මේ බෙල්ලේ මේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක අරන් දැම්ම. ඉන් පස්සේ අම්මට ගායනා කරන්න අපහසු වුණා. ඒ දක්වා කුඩා කාලේ අම්මා අපිව නැලෙව්වේ. අම්මා ගොඩාක් අම්මා ලියපු කවි ගොඩාක් අපිට කිව්වා.
අම්ම විසින් ලියල තමයි ගොඩක් අවට අකවි අපිට කියලා දුන්න විධ මාත්‍රකය යටදේ සතුන් ගැන සපරිසරය ගැන ගොඩක් දේවල් තිං හොඳ පුරුදු ගැන අදරත් ඇත්තර අම්ම පොතක් නිකුත් කලා මිහිරිගී කියලායි පොත්තක්ම අම්මගේ මිහිරිගීම තියෙනවායගේ ඉතිං ඒවා ඇත්තරම ගුරවිරයක් හැටියට හරි වැදගත්දයක් අම්ම පොද පාසල එත්තු ගන්නනවා අපිටත් අපි කුඩා වුණත් අපිට කුඩා කියලා බැලුවේ නෑ සමහරවිට වැඩිමල් ළමයින්ට උගන්න දෙයක් වුණත් අපිට ඉගැන්නුවා ඉතින් ඒවයින් අපිට කුඩා කාලෙදිම ලොකු අත්දැකීම් ගොඩක් ලැබුණා හොඳයි අනේ ඒ අත්දැකීම් එක්ක අපි තවත් ගීතයක් ගායනා කරමු එහෙනම් ඔව් දැන් මේ ගීතය පෙම්මන්තින්සේ සිනාසි තරඳ ඒක ඇත්තටම දැන් ගීත තියෙනවා ආදර ගීත ගොඩක් නමුත් මේ ප්‍රේමය නිසා ජීවිත විනාශ කරගන්නයි අපි සමාජයේ දැන් ඉන්නවා ප්‍රේමය නිසා එකම බලාපොරොත්තුවක්කට ගිහිල්ලා අන්තිමට ඒක නැතුණ ලැබුණාම ඒ හැසිරෙන ආකාරය. ඉතින් මම හිතන්නේ අර මිදියඹුලා කිව්වා වගේ අපිට සමහර දේවල් නොලැබී යනවා නම් අපි ඒක නෑ තැවෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මම හිතන්නේ මේ ගීතෙන් එහෙම අදහසක් කියන්නේ. ඉතින් මේක ෂෙල්ටන් වීරරත්න රචකයා නම් තමයි මේක රචනා කළේ. තනුව නිර්මාණය කළ සුනිල් ධර්මසේන සංගීතවේදියා. අපි ඒක ගායනා කරමු.
සෙනෙහි හිඳින්නන්දරා මේ ආදරේ නම් ඔබේ ඒ ශාපයක් යයි හැඟේ පිම්වන්තයින් සේ සිනාසි හමුවීලා වෙන්වී හනා ආයේ ඉතින් ප්‍රේමේ නමින් සූගීතයන්නේ ඉතින් සූගීතයන්නේ ඉතින් සූගීතයන්නේ ඉතින් සංගීත පවුලක උප්පත්තිය ලැබනවා කියන්නේ කොයිතරම්නම් පිනක්ද කියලා හිතනවා. මේ පොඩි වෙලාවේ මම මේ මැදිරිටලා ඉන්නකොට මොකද හැම විටම গিටාර් එක වාදනය කරනවා, පුංචි පුංචි පද මුමුණනවා. හරිම සුන්දරයි. අය 1987 තමයි ගුවන් විදුලි සංස්ථාවට එන්නේ බටනලා වාදකයෙක්ද? එහෙම ඕනංගි. මම වාද්‍යංශයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මම වාද්‍ය භාණ්ඩ කීපයක් වාදනය කරත් මම පරීක්ෂණයට යන්නේ බටනලාවේ. ඒකලෝ දන්නේ බටනලාව විතරයි වාදනය කරන්න පුළුවන්. දෙදෙනා කියලා. ඉතින් බටනලාව කියන්නේ ඇත්තටම හරිම හුදකලා භාණ්ඩයක්නේ බටනලාවත්. බොහොම මේ හරි මොකද මගේ තාත්තත් තාම දක්ෂ බටනලා වාද්‍ය ශිල්පියෙක්. ඉතින් ඒක නිසා ඔහු ඊටාම ශාස්ත්‍රීය බටනලා වාද්‍ය ශිල්පියෙක්. ඉතින් කුඩා කාලේ ඉඳලා අපිට මේ බටනලා ගෙදර තිබුණා. විවිධ සයිස් වල ඒවා තිබුණා. කියන්නේ පොඩි ඒවා ලොකු ඒවා දිග බටනලා තිබුණා. ඒවා අපිට ගහන්න බෑ. ඇඟිලි දිගට අල්ලන්න ඕනේ. හැබැයි හරි මේ සවුන්ඩ් එකක් එනවා එකේ. ඉතින් රෑට සමහරවිට තාත්තා මේ තාම්පුරා කියන භාණ්ඩේ කියන සිතාරක වගේ ලොකු භාණ්ඩයක් තියෙන තාම්පුරා කියන ඒකෙන් වයර් හතරක් තියෙන. ඒ තාම්පුරා භාණ්ඩේ වාදනය කරන්න කියලා මට වාදනය කරන්න කියලා තාත්තා බණ්ඩලා වාදනය කරනවා. ඉතින් ටිකක් කරාම මම මේ මෙහෙම නිදිමත වෙලා නිින්දයක් තැන වෙලාවල් තියෙනවා. ඉතින් මේ ඒ අර ඒක හැබැයි අහගෙන ඉන්නකොට එක එක රාග තමයි වාදනය කරන්නේ. ඉතින් ඒ රාගවල රාග රසයන් සමහරලා රෑට තමයි ඒ සමහර රාග තෝරගන්න රාගවල ගාන සමය තියෙන්නේ රෑට. ඉතින් ඒක රසේ වැඩි ඒ වෙලාවට. ඉතින් හැම රාගයකම තියෙනවා ගාන සමය කියලා එකක් ගායනය කරන්න තියෙන වෙලාව. ඉතින් ඒ වගේ ඒවත් වාදනය කරන්න පටනලාවේ. ඉතින් මට ඒක හුරු වුණා. ඉතින් ඒ හරි රසවත් භාණ්ඩයක්. ඉතින් මම ඒකෙන් තමයි පරිශීන ගියේ. පස්සේ තව භාණ්ඩ වාදනය කරන බව අනිත් අය පස්සේ තමයි දැනගත්තේ. ඊට පස්සේ තමයි ගායනය හැකියාවක් දැනගත්. හැබැයි ගායනයට කතා කරාම පසුබහිනවා. වාදනය ගැන කතා කරපු ගමන් හැමෝටම ඉස්සරහට යනවා. දහම් පාසලෙත් ඔය වගේම තියෙන පුංචි පුංචි රසකතා බොහොමයක් තියෙනවා. මේ අපි ළඟ තිබෙන සංරක්ෂිත ගීත කිහිප අතර ඉසුරු පොදවේ ගීතේ පොඩ්ඩක් බලමු අපි. ඔව්, වසන්ත රෝහණ මගේ හිතවතාලි ගීතයක්. ඉසුරු කොදෙව්වේ පාළු හිසව්වේ අතීතයේ ඇඳි පෙන් සිතුවම් බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ මකා තමාද සිතක සටහන් කියන්නට සැරසුණු මල දැක හිත හැඬුවා මුළු ලොවට හොරෙන් විය කියන්නට සැරසුණු මල දැක හිත හැඬුවා මුළු ලොවට හොරෙන් සම්පෙන යන්නේමි යලි නොඑන්නට මලේ සුවඳගෙන
මලතවරෙන් ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ අතීතයේ ඇඳිපෙන් සිතුවම් බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ මකාදමාද සිතක සටහන් යලිදු පතන්නට පැතුම් පෙලක් නැත හිත හැඬුවා මුළු ලොවට හොරෙන් යලිදු පතන්නට පැතුම් පෙලක් නැත හිත හැඬුවා මුළු ලොවට හොරෙන් සමුගෙන යන්නේ යලිත් නොයෙන් ඔබේ සුවඳගෙන ඔබට හොරෙන් ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ අතීතයේ ඇඳිපෙම් සිතුවම් බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ මකාදමාද සිතක සටහන් මනෝජ මේ ගීතය මන් බලන් හිටියේ අවුරුදු 18 කට ඉස්සෙල්ලා මේ පටි රූගත කිරීම කරේ ගාල්ලේ ලයිට් හවුස් මේ ඒක පිටිපස්සේ මුහුදු වෙරළේ ජගත්ගාමිණී මාතකම තමයි මේකේ රූප රචනය කළේ තනිතරුව කියන වැඩසටහනට ගීත ගණනාවක් කළා ඒක එක ගීතයක් හැටියට තමයි මේ ගීතය කළේ ඉතින් අතීතයට ගියා හිත අවුරුදු 18 කට ඉස්සෙල්ලා ස්වරූපය වෙනසකුත් නෑ හඬේ වෙනසකුත් නෑ ඒ අර ලයාන්විතකම ඒ වගේම සෙනෙහ බරකම ඒ හැමදේම තාමත් ඒ විදිහටම තියෙනවා දැන් අයි මේ 1987 ගුවන් සංසාර සම්බන්ධ වෙනවනේ ඊට පස්සේ හම්බ වෙනවා දැන් දක්ෂ රංගන ශිල්පීන් හම්බ වෙනවා ඒ වගේම නිවේදක නිවේදිකාන් හම්බ වෙනවා මේ බොහෝ පිරිසක් ඇසුරු කරන්න හම්බ වෙනවා ඒ දෙත් හරිම වැදගත් වෙන ඔබේ ජීවිතේ ඒ අතර පසු කාලීනව අත්‍යවශ්‍ය ශිල්පියෙක් බවට පත් වෙනවා තාත්තා එතකොට ගොඩක් සතුටු වෙනවානේ දර ගණිත විෂය ධාරාවෙන් ඉවත් වුණායින් පසුව ටිකක් ඔව් ඇත්තටම මම ගණිත ශිල්පියෙක් විදිහට තමයි ගොඩක් කාලේ ගොඩාක්ම මගේ බලාපොරොත්තු තිබුණේ මේ ඉංජිනේරු විෂයට හරි ආසයි මම ඉතින් මම අත්දැක බැලි නිර්මාණ කුඩා කාලේ ඉඳලම කරා. ඉතින් ඒකට යථාර්ථයක් වුණා ඇත්තට මම ඒක ඉගෙන ගත්තා. පසු කාලයකදී මම සම්පූර්ණ ඉතින් බැහැර වෙලා සංගීතයේ වෘත්තියම විෂයක් හැටියටම තෝරගන්නවා. ඉතින් එතකොට තාත්තා ටිකක් ඒකට කනගාටු වෙනවා. හැබැයි පසු කාලයකදී මම ඒ මට ජාතික ගුවන්විදුලියේදී මුණ ගැහෙන්නේ ඉතාම දක්ෂ ශිල්පීන් ගණනාවක් වේහය පණ්ඩිත අමරදිවයන අපි ඉතින් කුඩා කාලේ ඉඳලා අපි ගෙදර යන එන තාත්තගේ හිතවතුන් පිරිසක් හිටියා. දාරත්නතුංග, නමරාරන්තුංග, සරත් දසනායක මහත්මයා, පී.වී. නන්දසිරි, අනසනත් නන්දසිරි මේ වුණ හැමෝම තාත්තගේ හිතවතුන්. ඉතින් ඒක නිසා අපි ගෙදර ගොඩක් ඒ පිරිස ඇවිත් ගියාය. ගුවන්විදුලියෙත් මට ඒ අය හමුණ ගැහුණා. මට එතකොට සම්බන්ධතා දෙකක්. මම ශිල්පියෙක් විදියට මුණ ගැහෙනවා. තාත්තගේ සම්බන්ධතාවයත් මුණ ගැහෙනවා. ඉතින් ඒකම තව අර සජ්ජන ඇසුර කියන එක අපිට ලැබෙන මොකද බොහොම ශිල්පීන් ගුවන්විදුලියට ආවා ගියා ඉතාම විශිෂ්ට නාට්‍යකරුවෝ විශිෂ්ට ශිල්පියෝ එතකොට ප්‍රේම කීතයත් එක්ක මට බොහොම සුහද ඇසුරක් ලැබුණා මං හරිය ආදරය කරන පුද්ගලෙ එතුමා සමග මං ගොඩක් රූපවාහිනී වැඩසටහන් කළා ඉතින් මේ වගේ ඒ ඇසුරත් එක්ක ලංකාවේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් මුණ ගැහුණා මේ ඇසුර නිසා ඇත්තටම අපිට ඇසුර තමයි හුඟක් වැදගත් දෙය. දැන් පිටිපස්ස ඇහැල බලනකොට කල්පනා කළා පණ්ඩිත අමරදේවයන් සමග මට ලෝ පුරා සංචාරය කරන්න 91 මට එතුමාම ආරාධනා කළේ. ඉතින් සංගීත අධ්‍යක්ෂකරෙක් විදියට යුරෝපා සංචාරයේ ලෝක සංචාරයේ සීලම මම කළා. ඉතින් මේ එක මට ගොඩාක් අත්දැකීම් ලැබුණා. එතුමාගේ නිහතමානී බව අපිටත් ඇත්තටම සංක්‍රමණය වුණා. මොකද ඒ තරම් සම්මානලාභී පූජනීය කෙනෙක් නමුත් එතුමාගේ නිහතමානී නිර්හංකාර බව ඉතින් මේ ඇසුරත් එක්ක අපිට ලොකු මට ගොඩාක් තව පුද්ගලයන් එතුමා හරහා ඇසුරට ලැබුණා මහා පුරුෂයෙක් ඇත්තටම
මගේතන ජීවිතයේ අපි සංගීතවේදියෙක් විදිහට මා පසු ප්‍රමක් කළොත් සතුට වෙන කාරණා තමයි ගොඩාක්ම තියෙන්නේ. ඔබ අර ඔබේ වචනෙම කිව්වොත් මේ සංගීතය කියන්නේ සංවේදී මාධ්‍යයක් විතර තමයි දකින්නේ. සංගීතය කියන්නේ ලෝකේ විවිධ හැම කලාවම සුවිශේෂයේ ෆයින් ආර්ට්ස් කියන්නේ තව සුවිසුයුම්ම කලාව. මොකද සංගීතය තමයි ඉහිලින්ම තියෙන කලාවන් අතර තියෙන්නේ. මොකද ඊට පස්සේ මොකද අනික් කලාවන් පහත් කරනවා නෙමෙයි. නමුත් සියුම් කලාව සංගීතය. මොකද කන දැන් කෙනෙක් අවසානයේ දක්වා යනකොටත් කන තමයි මේ අවසාන සංවේදීතාවය තන රැඳෙන්නේ. හොඳයි. මේ දැන් අපි ගායනා කරන්න ඇස්තෙන ගීතේ ඔබේ තෑබර බිරිඳ බෙහෙවින්න ප්‍රිය කරන ගීතය. ඔව්. සිත ගිමන් නිවන නිතු පහන් කරන. සිහිල් මඳ මඳනල හිමින් සැලෙන පාළු සීතල යාමේ. මේක ලිව්වේ අනුර සුසන්ත කියලා මගේ හිතවතේ. අපි ගායනා කරමු තරදු. සිතගි මන් නිවනා නිතු පහන් කරනා සිහිල් මඳ නල සෙමින් සැලෙනා පාළු සීතල යාමයේ නිසල අහසේ තාරුකාවන් නිති කිරණ අතරේ මගේ සිතුවිලි ඔබ සොයා පියමයි කටුකොහලින් පිරි ජීවන මං පිත ගැරහුම් අවමන් හදරිත වන්දී අමාවකේ සඳසේ ඉන්නම් යලි උපදින මුළු සංසාරේ සිතකි මන් නිවනා නිතු පහන් කරනා සිහිල් මඳ නල සෙමින් සැලෙනා පාළු සීතල යාමයේ නිසල පහසේ තාරුකාවන් නිදි කිරණ අතරේ මගේ සිතුවිලි ඔබ සොයා පියමයි සුසුමින් සුසුමට දෙවටින පිවිතුරු සෙනෙහස මාසිත සනසන මල් කැකුලක් සේරක ගන්නම් යලි උපදින මුළු සංසාරේ සිත ගිමන් නිවනා නිතු පහන් කරනා සිහිල් මඳ නල සෙමින් සැලෙනා පාළු සීතල යාමයේ නිසල අහසේ තාරුකාවන් නිදි කිරණ අතරේ මගේ සිතුවිලි ඔබ සොයා පියමයි සිත ගිමන් නිවනා නිතු පහන් කර
කරන ලස්සනයි කොයි තරන් නියවුරුද අයිඒ මේ දැන් අපි ගායනය ගැන බොහෝ දේවල් කතා කර වාදනය ගැන බොහෝ දෙවලත රංගනයට යොබ වෙනවාන තෙල්නටි දොල්හක් විතර තෙල්නාටි දොල්හකිත රඟ පෑවා මුලින්ම මම රඟපෑවේ කන්ද ගෙදර කියන ටෙල්නාට්ටේ ඒක තමයි මගේ මුලින්ම තෙල්නාට රඟපෑම ඊට කලින් මේ කුඩා කාලේ මම රඟපාල තියෙනවා මේ කුඩාම කාලේ මගේ තන වසර හතක් විතර ඇති මට අභීඥාන සාකුන්තල කියන නාට්‍යයේ සිංහ පෝතකයෙකුගේ චරිතයක් රඟ පාලතිනවා මමයි මගේ නංගි දෙන්නම හිටිය ඉතිං ඒකේ තමයි මුලින්ම අපිට අත්දැහිමක් ලැබුණේ එක තාත්තා ඒක සංගීතවත් කළා ඉතිං ඒකට අපිත් රඟපෑමක් කරන්න අවස්ථාවක් ලැබුණා ඊට පස්සේ දේවි කියලා තෙල් නාට්‍යයක රඟපෑවා ඒකේ මේ පුනර්භවය පිළිබඳ කතාවක් චරිත දෙකක් රඟපෑවා ඊට පස්සේ දූදරු කෙටෙල් නාට්‍ය රඟපෑවා ඇතුකල පාමුල අවසන් හෝරාව ස්වාධීන රූපවාහිනී ප්‍රචාර වෙච්චයි වගුඩක් ඒවා මේ වගේ ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑවා අන්තිමටම රඟපෑවේ මෑතකදී දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ බව කර්ම භවතරණය කියලා මේ ටෙලි නාට්‍ය සචිත්‍රපටයක් ඒක තමයි මා අවසාන වශයෙන් රඟපෑවේ සහ සංගීතවත් කළිත් මං ඒක ඒක ඇත්තන චිත්‍රපටිය නම් සම්මානත් ලැබුවා මේ නිවදිල්ලි සිනමාවුලෙල පළවෙනි තැනට ආවා එකේ මම එක සුළු චරිතයක් කළේ සංගීතවත් කළා මේ ඉතින් ඒක ලොකු අත්දැකීම් ගොඩක් ලැබිච්ච එකක් අත්දැකීම් බොහොමයක් තියෙනවා දැන් පුංචිම ශිෂ්‍යයාගේ සිට වැඩිමහල් ශිෂ්‍යයා දක්වාම අද වෙනකොට ඔබ අධ්‍යයනය ලබා දෙනවා ඒ දෙවල් දෙහා බැලුවාම මේ වසරේ අරමුණක් තිබුණා මේ වසර ඉවර වෙන්නට පෙර මේ අත්දැකීම් එක්කසු කරලා පොතක් කිහිපයක් නැත පොත් දෙකක් තුනක් හරි ලියන්න ඕන කියලා. ඒ අත්දැකීම අවස්ථාව ජය ගත්තා. ඔව්. ඇත්තටම ලියලා ඉවරයි. ඒවා මේ දරුවන්ට තමයි ගොඩක් මේකේ ප්‍රයෝජනවත් වෙන්නේ. වැඩිමහල් අයටත් තියෙනවා. මොකද මම කල්පනා කරේ දැන් මගෙන් ඉගෙන ගන්න චූටිම දරුවෝ මේ ලදරු පාසල්වල ඉන්න කුඩා දරුවන් ඉඳලා මම සෙන්සුරාද ගෙදර උගන්වන ඒගොල්ලන්ට උදේ පොඩි අයටම චූටිම දරුවෝ ඉන්නවා. මං හරි සතුටු වෙනවා ඒගොල්ලත් එක්ක වැඩ කරන්න. මොකද හේතුව එකක් තමයි පොඩි දරුවන්ට රසවින්දනය දෙනවා කියන එක හරි වැදගත් දෙයක්. ඉතින් මට ආරාධනාවක් තියෙනවා අපි ස්වාධීන රූපවාහිනී වැඩසටහනක් කරන්න. ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. චන්දන තිලකරත්න මහත්මයාගේ ආරාධනාවක් තියෙනවා. මොකද මේ දරුවෝ වෙනුවෙන් වැඩසටහනක් පටන් ගන්න කියලා රසවින්දනය පිළිබඳව මේ වර රාජ්‍ය සම්මාන ලැබපු හොඳම ගායන ශිල්පියත් දරුවන්ගෙන් ගායන ශිල්පිනියත් හොඳම සංගීත අධ්‍යක්ෂකවරයත් තුන් දෙනා මගේ දරුවෝ. ඉතින් මට මේ ගන්නපු දරුවෝ. මට හරි සතුටක් දැනුණා මේ ඒ වගේ එයා සම්මාන ලබනකොට. මම හිතනවා ඒක රටටම අපි දෙන්න ඕනේ. ඉතින් විශ්වවිද්‍යාලෙත් මම උගන්වනවා බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට. ඉතින් මම හිතනවා මේ ලොකු පරාසයක අධ්‍යාපන ලබන අය ඉන්නවා. ඒ පරාසයක සහ අධ්‍යක්ෂ සමූහයක පුංචි වෙලාවක් අපි පුංචි දියදෝතක් ගත්තා වගේ දෙයක් තමයි මේ කරේ. නමුත් අපි උත්සාහ කරා ඔබේ ජීවිතේ පුරාට බොහෝ දේවල් කතා බහ කරන්න. ඉතින් කාලය ආරාධනා කරනවා නික්මැනට අවසරයි අවසරයි කියලා. ඉතින් අද දවසේදී අපේ මැදිරියට පැමිණලා මේ අතීතයේ නැත්නම් තමන්ගේ ජීවිතේ සීළු අධ්‍යක්ෂ ඉතාමත් නිහතමානීව බෙදා හදා ගන්නට එකතු වුණාට ඔබතුමාට ජගත් වික්‍රමසිංහ මහත්මයාට බොහොම ස්තුතියි අනාගතයේ සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කරන යෝගම කීබෝඩ් වාදිනෙන් තනතුරු ක්ෂාත් බොහොම ස්තුතියි අද දවසේදී සම්බන්ධ වුණාට. ඉතින් ඉක්මනින්ම අපිට සමුගන්නට වෙනවා. ලබන සතියේදීත් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න එන සුභ සතියක්.